Menteri Tumani, Visheshayenma Sevakara Sadhakara Mudalata 30ක බදු පැනවීම පිළිබඳව දේශීය ආදායම් පනතර ගෙනෙන සංශෝධනය පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්නට ඔබතුමා අවස්ථාව ලබා දුන්නා. ඇත්තට ගරු මන්ත්‍රීතුමනි මේක පනතක් නෙවෙයි මේක කඩුවක්. සේවකර සාධක අරමුදල එහි හිස උඩින් කඩුවක් ඔසවලා මෙම යෝජනාවට සම්මත මෙම බදු පැනවීමට එකඟ වෙනවද? එහෙම නැත්නම් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරලා තිබෙන ණය ප්‍රතිවගත කිරීමේ වැඩසටහනට එකඟ වෙනවද කියලා මේ අහන්නේ. ඒතර අපි පාර්ලිමේන්තුවේ අත උස්සනවා සේවක අරසාධක අරමුදලට තර්ජනාත්මක ලෙස බලපෑම් කිරීම සඳහා නීතිය සම්පාදනය කරන්න. ඒක සුදුසුද කියලා මේ පාර්ලිමේන්තුවේ අත උස්සන එකෙන් බලා ගන්න පුළුවන්. දැන් ගේන තර්කය මොකද්ද? මේ සේවක අසාධක අරමුදල් ණය ප්‍රතිවගත කිරීම වැඩසටහනකට එන්නේ නැතුව අපිට යන්න බෑ, අපිට ණය ගෙවා ගන්න බෑ කියලා. හැබැයි ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් ඇති උනේ ඇයි? එකක්, භාණ්ඩාගාරයට එන ධනය ඉතාම නාස්තිකාර ව්‍යාපෘති වල යොදවලා මහා පරිමාණ ලෙස මංකොල්ල කාලා එම ධනය නාස්ති කරා. ඒ වගේම භාණ්ඩාගාරයේ තියෙන ධනය ඉතමත් පැහැදිලි ලෙස කොල්ල කෑවා, ව්‍යාපෘති හරහා කොල්ල කෑවා, සල්ලි ලෙස කොල්ල කෑවා. ඒක ණය ගෙවා ගන්න බැරි එක අර්බුදයක්. දෙවෙනි අර්බුදය, භාණ්ඩාගාරයට එන්න තියෙන ආපු ධනයට එහෙම කරා එන්න තියෙන ධනයත් නැති කරා. සීනිබදු වංචාව කියලා කියන්නේ භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය බිලියන 15ක්. බැඳුම් කර ගනුදෙනුවා කියලා කියන්නේ මහ බැංකුවට එන්න තිබුණු ධනය බිලියන 11ක්. සීනිබදු වංචාව කියලා කියන්නේ මිලියන 500කට අධික වංචාවක්. භාණ්ඩාගාරයට එන්න තිබුණු ධනය අද මත්පැන් වලින් ස්ටිකර් එකෙන් සිදුවෙන මහ පරිමාණ ගනුදෙනුව අධිකරණ අමාත්‍යවරයා කිව්වා එය රුපියල් බිලියන 60කට වඩා වැඩි කිව්වා. භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය හෙජින් දෙකට ගෙව්වේ භාණ්ඩාගාරයේ තිබ්බු ධනය. ඒ විතරක්ද? එක්ස්ප්‍රස් ෆයිල් නෞකාවේ ගිනි ගැනීම පිළිබඳව වන්දි එන්න තිබ්බා. හැබැයි විජේදාස රාජපක්ෂ මේ පාර්ලිමේන්තුවට කිව්වා ඩොලර් බිලියන 200ක කප්පම කරන් තියනවා කියලා. මම දන්නේ ඇත්තද බොරුද කියලා. එතුමා කියපේක මං කියන්නේ. අධිකරණ එමතිනේ. අධිකරණ එමතිනේ. එතුමා මේක ඉල්ලාස් කරගත්තේ නේ මේ පාර්ලිමේන්තුව තාම. එතුමා කියපේ කොහොමද? ඩොලර් මිලියන 200ක. එතුමා කියපේ. එහෙනම් මොකද කියන්නේ? භාණ්ඩාගාරයේ තිබ්බු එන්න තිබුණු ධනයත් භාණ්ඩාගාරයේ තිබ්බු ධනයත් නැති කරා. නැති කරපොය. දැන් පාර්ලිමේන්තුව ඇවිල්ලා අඬ ගහනවා. පාර්ලිමේන්තුව අඬා වැළපෙනවා. ණය ගෙවා ගන්න බැරි වුණොත් මොකද මේක ඇති වෙන්නේ? ඔන්න ණය ගෙවා ගන්න බැරි වුණොත් අර්බුදයක් ඇති වෙනවා. හැබැයි අර්බුදේ නිර්මාපකයන් ඒගොල්ලන්ට කිසි හානියක් සිද්ධ වෙන්නේ නැහැ. බදු පැහැර අරපරට කිසි හානියක් සිද්ධ වෙන්නේ නැහැ. බදු මුදල් හොරකම් කරපුවාට කිසි හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මහා පරිමාණ ව්‍යාපෘතිනේ ගස කාපුවා හැට කිසි හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මත්තල ගුවන්තොටුපළ නඩත්තු වියදම් වලට භාණ්ඩාගාර සල්ලි වියදම් කරක කිසි හානියක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මොකද කරලා තියෙන්නේ? සේවක අරසාධක අරමුදලට තමයි මේ මුළු හෙනේම පාත් කරලා තියෙන්නේ. පාත් කරන්නේ කොහොමද? ගරු මන්ත්‍රීතුමනි, සේවක අරසාධක අරමුදලේ භාණ්ඩාගාර බැඳුම් කරවල රජයේ මුළු භාණ්ඩාගාර බැඳුම් කරවලින් 43%ක් ආයෝජනය කරලා තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත්වල. භාණ්ඩාගාර බැඳුම් කරවල බැංකු පද්ධතිය තව 43%ක් ආයෝජනය කරලා තිබෙනවා. හැබැයි පුද්ගලික ධනවතුන් ප්‍රාථමික ගණන් කරුවන් ඔවුන් ගාව 14%ක් තිබෙනවා. දැන් මුළු දේශීය ණය ප්‍රතිවගත කර ගැනීමම මේ සේවක අරසාධක අරමුදලේ 43% මත පැටවීම යුක්තිසහගත නැහැ. මේක වැඩි කරන්න ඕන. එයි. හරි, බැංකු පද්ධතිය ගැන. බැංකු පද්ධතිය අපි මේ වෙලාවේ බැංකු කරුවන්ගෙන් සාකච්ඡා කරමින් හිටියා. ඔවුන් යමක් Tamanට බරක් වැටෙවි කියලා අපේක්ෂාවක හිටියි. බැංකු කරුවන් අතරේම සාකච්ඡාවක් තිබ්බා. හැබැයි මුළු බැංකු පද්ධතියම මේ දේශීය ණය ප්‍රතිවගත කිරීමෙන් ඉවත් කිරීමක් පිළිබඳ අපේක්ෂා කරන්නේ. ඒ වගේම තව 14%ක් තිබෙනවා. පෞද්ගලික ප්‍රාථමික ගණන් කරුවන් ගාව. ඔවුන් තමයි වැඩිපුරම 24ට 25ට 30ට වෙනි අධික මිලට බැඳුම් කර මිලදී ගත්තම කණ්ඩායම්. හෙටත් ඒගොල්ලන්ට ඒ ලාභය තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට මේකේ බලපෑමක් ඇති කරන්නේ නේ සාධාරණ. එතකොට බැංකුවලට අත තියන්නේ නැත්නම් ප්‍රාථමික ගණන් කරුවන්ට අත තියන්නේ නැත්නම්
වලක්කන්න බැරි විදියටම වැඩි බරක් සේවකර සාධකාරම් වලට වැටෙනවා. දැන් ගරු සභාපතිතුමනි සේවකර සාධකාරම් වල කාණ්ඩ දෙකක් ඉන්නවා. එකක් රුපියල් ලක්ෂයට වඩා අඩුවෙන් වැටුප් ලබන අය. සාමාන්‍යයෙන් ගත්තොත් සේවකර සාධකාරම් වලින් 80%ක් වගේ ඉන්නේ මේ පිරිස. දෙක ලක්ෂයට වඩා සේවකර සාධකාරම් වලින් වැටුප් ගන්න අය. දැන් මොකද වෙන්නේ? ලක්ෂයට වඩා වැඩි අයට තමන් සේවක අරසාධක අරමුදලට තමන්ගේ වැටුපෙන් 8%ක් ගෙවනවා. ඒ අටට උපයවිනේට බද්ද පේයි ටැක්ස් එකක් ගෙවනවා. දැන් එහෙමනේ. ඒ කියන්නේ ලක්ෂයට වඩා වැඩි අයට ගරු මන්ත්‍රීතුමනි ඒගොල්ලෝ වැටුපෙන් 8%ක් සේවක අරසාධක අරමුදලට ගෙවනවා. ඒ ගෙවන 8%ටත් පේයි ටැක්ස් එකක් ගහනවා. එතන මොකද කරන්නේ? එක ඉතින් දෙක මම හිතන්නේ තමුන්වාසලා මේ 30 බද්ද ගේනවා කියලා. මේක මේ කඩුව තමුන්වාසලා කරන්න හදන්නේ මොකද? මේ ආයෝජනය කරලා තියෙන මුදල් වල ණය ප්‍රමා අනාගතේ ලැබෙන පොලි ලාභාංශය 9%කට සීමා කරන එක. එතන මොකද කරන්නේ? තමන්ගේ 8%කට බද්ද ගහලා ඒක කරන ආයෝජනයට 9%ක පොලියක් තීරණය කරනවා. ඊට පස්සේ නමෙන් නතර වෙනවද? නෑ. නමෙන් නතර වෙන්නේ නෑ. ඒ 9ට 14ක බද්දක් ගන්න මම දැනගන්න කැමතියි කරනවද නැද්ද කියලා. ණය පතුවගත කිරීමේ වැඩසටහනට එන්නේ නැත්නම් 14 නැද්ද? තියෙනවා. යෝජනා දෙකයි පොයි මේ සුර තියෙන දෙයි. 130ද 109 ලාභාංශයත් 14 පොලියක්ද? ඒතර බලන්න ලක්ෂයක් පඩි ලක්ෂයකට වඩා වැඩි පඩිය ගන්න කෙනාට. එයාට මොකද වෙන්නේ? පේයි ටැක්ස් එක ගෙවන්න ඕන. 108 සේවක අරසාද කරමුදලට එයා ටැක්ස් එක ගෙවන්න ඕන. ඊළඟ එයාට ලැබෙන ලාභාංශය නෑ. එයාගේ මුළු වැටුප ලැබනකොට එයාගේ මුළු දල වැටුපට ගෙවන්නේ. දල වැටුපතල 108 තියෙනවා. හරිද? එතකොට එයාගේ වැටුපට ගෙවනවා. එයා 108ට ගෙවනවා. ඊළඟ එයා ආයෝජනය කරන එකෙන් 9%ක් කියනවා. ඒකටනේ ලාභාංශින් 14%ක් ගන්නවා. ඊට පස්සේ මේක අරසාද කර සම්පූර්ණ වුණාට පස්සේ මිලියනට වඩා වැඩි නම් රැඳවුම් බද්ද 6%කුත් ගන්නවා. මත තියාගන්න. ලෝකේ කොහෙද මෙහෙම අරසාද කරමු දොළර බදු ගන්න? පඩියෙන් බද්දක් කැපෙනවා. ආයෝජන ලාභාංශ අඩු කරනවා. ලැබෙන ලාභාංශයේ 14%ක බද්දක් ගන්නවා. ඊට පස්සේ ගිහිල්ලා කල්පිරුණාට පස්සේ තමන්ගේ සේවක අරසාද කරමු ලාභාංශය මිලියනට වඩා වැඩි නම් ඒකට 6%ක බද්දක් ගන්නවා. මොනවද ඉතුරු වෙන්නේ? එනිසේ කකාණ්ඩයකට ඒක 80%ක් ඉන්නවා ලක්ෂයකට වඩා අඩු වැටුප් අය. ඒගොල්ලන්ට මොකද සිද්ධ වෙන්නේ? ඒගොල්ලෝ ඇයි ඒ සීමාවේ තියලා තියන්නේ? ඒ සීමාවේ තියලා තියෙන තමන්ගේ වැටුප තමන්ට බදු ගෙවීම සඳහා සුදුසු වැටුපක් නොවන නිසා. ඒක ලක්ෂයට වඩා අඩු වැටුප පේයි ටැක්ස් එක නැත්ති. දැන් මේකෙන් මොකද කරන්නේ? දැන් වත්ති කෙනාට පේයි ටැක්ස් එක වදින්නේ නැහැ. වදින්නේ නැත්තේ යාට ලක්ෂ හිතන්නවත් බෑනේ නේද? 1000 ගන්න බැලුවා දින 25 25000. එතකොට එයාට බද්ද වදින්නේ නේ. හැබැයි එයාගේ වැටුපෙන් කපල 108ක් ආයෝජන 108ක් දුන්නට පස්සේ අන්නේ ආයෝජනයේ 114ක බද්දක් වදිනවා. ඊට අමතරව තමන්ගේ ආයෝජන සාධාරණ මුදලක් ලැබෙන්නෙත් නේ. සාධාරණද මේක? මේක සාධාරණ නැහෙනි. මේ මංකොල කරත්‍රාඩ රලක් රටේ ආර්ථිකය කඩාවැටලා අහිංසක වත්තේ මිනිහට බද්ද ගලා ණය පියව ගන්න. සමාන්තරව කියනනම් අපි මේකට එකඟයි. සමාන්තරව බදු වංචා කරපු අය එම බදු ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු අයගේ ධනය පවරා ගැනීම සඳහා වැඩපිළිවෙලක් කො එහෙම එකක් පනත සම්මත කළා කියලා තව පනතෙන්නේ තියෙන නීති ඇති මම කියනවා තියෙන නීති ඇති තියෙන තැන් තියෙනවා ඔබතුමාට තව විනාඩි දෙකක් අපිට චන්ද්‍රසේනගේ account එකේ සල්ලි තියෙනවා මොන කොහෙද තියෙන්නේ කපිල චන්ද්‍රසේන දෙපාරක් account එකට සල්ලි ආවා මත තියාගන්න සල්ලි තියෙනවා නිමල් පෙරක account එකේ සල්ලි තියෙනවා නාමල්ගේ සල්ලි යාව FCID එකට කට උත්තර දීලා තියෙනවා මත තියාගන්න මල්වානේ ගෙදර තියෙන මහජනගේ ධනය බැසිල් රාජපක්ෂගේ පුෂ්පරාජ පක්ෂගේ account එකේ සල්ලි තියෙනවා චීන සමාගම් දීපු මහින්ද රාජපක්ෂ දීලා තියෙන චීන සමාගම් මෙහෙමයි ධනය තියෙන්නේ ඒ ධනය ඇතිතරම් ආරක්ෂා කරගන්න අර කිකිලියා බිත්තර රකින්න වගේ රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව දීලා බාර අරගෙන ඒව රකින්න රැකලා
weda karena jantawa mata ati se bahana kan itu asam mata karena garu menteri tuh mani tahu orang kian nangun Ravi Karno naik gaw bandung kari arah kusalnya kagawa ti listrik karena lingkungan karena kau tuh pedan arah kusama kamu dekai ekak mendis dekak wayang baraku ekalan hora hora listrik gahan bilen hatta kanda enda wena tengah dana ekol gawa niti ini ekol gawa niti dana niti ekol gawa tin mikpahar kaya mana bolo Milian ada hatra gewa, milian hatra hatta ganu dino, milian hatra kau hidupi, ane account lalat ieno, eva gan nisser lah, badu pahara rupai kelih isu dino eva gan, mahajal banku ada polu tiap rupai kelih isu dino eva gan, adu mataram eva kepilih ada hing kendriya kuatnya tu, adu mataram hing kendriya usaha, praye kak, ya muka kuatnya tu, serva kara saad kara mudhal, mata me samasta hine pat kirima yukti sakatane, eva muka tu bagian. Mie arti ke tiendu tiernya gan, ayatnya watta beredar nih kena, garment factory beredar nih kan tau, howluna itu mie arti ke tiendu tiernya mulut, mie rata nilung kuluna hadan na, ya howluna ini, utuhnya karya usaha, mie rata hamban tur samban tur salah hadan na, egol howluna ini, padu lama matal guantur pol hadan na, egol howluna ini, khadawata miri gama, mangkian na, khadawata miri gama, highway ke estimate tu hadan kute, dawasnya ke kamkar oke beredar rupiah dahad dalah dewi, rupiah lekdas panse kamkar oke dewi. Hebat estimen itu dahat dahala. Hari deh mana memang parat lagi galak lagi, bandar kereta nih, bandar kereta nih, hodak lagi deh mana. Ewa tata tiyan ini, tata tiyan itu mungkin kalau tiin. Me tiin tu tiin orang tak kisi setma samma dan nunu. Me tiin tu tiin orang tak kisi setma daikon nunu. Tamang ke seramnya, tamang ke jiwa tu memang kemam memulam pada fatkar gatu. Weda korot padia kelabino. Icara ikolan tu memang jiwa. Waktu kenapa memang jiwa kawat timbad. Weda korot padia kelabino. Icara ikolan kiri. Sramaya wakurna kavitra ikkari Sramaya wakurna kenage Tama visrama giyata passi Yamprahmana ke huwa tamanda behetak ganna Aharvega ganna Podi adharaya kheteti munu seyo karsada karamudat Mevijeta kolla kanne kankata Mama ahano dineskun varadana Amati tumagi Ekdaasamishya panasata mea panata gheena kota Tamana asele taatat nyojanikare nade Mahajana andu Mahajana eksatparamuna andu Panasata mea panasammatakar loke piligat muladara mehati muna Seva karsada karamudat badu gahane nae keela Ekda sama saya tsunami, sirdah ke bawah dagehuwa. Didas dahate, eba de sirdah hatre kara. Dan tamu nasala sirdhiya kara nadeno. Mama kita mesir dhiya kratma kene. Ne, meh panata ne meh kaduwa. Serva karsada kara mudhal hisam mudhuni. Sirdhiya ke kadu elleno, ella lahanawa. Meh ke baragan nado, meh ke baragan nado. Meh kene meh kara nado. Disana ke bawah tuh. Mama kita nirisa garu. Meh parlimen tu niti sampadane kara nno hundane balahat kare sanda. Meh balapayam sanda nitiya. Yatapat kirim sanda nitiya, serva karsada karang mudale hisam mudun ing kadua kosola kino, umba me kadua ingilene wada me kate kangge menawat. Insa meh maniti sampadane karanda parlimen tu kai yukti sakta itiakne. Insa meh maniti yanu panata kunwe kadua ki, serva kangge arsada karang mudale hisakasada mana. Menna me parlimen tu sahin odi itu kini stawari apinwa garu menteri tumni parada kalu itu parlimen tu me panata. Atta serva kangge wedakaran janata wagi arang mudalgena wedakaran janata wagi jiwit kene atta engi mati nonang me parlimen tu me panata parada kalu itu. Bomi.